නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වාගෙන යන පොහොය වැඩසටහන් මාලාවේ ඇසළ පොහොය නිමිත්තෙන් අද දවසේ මේ ආරම්භක දේශනාව සිදු කරන්නේ මේ පින්වතුන්ට තමන්ගේ නිවසේ ඉඳලා හෝ ඒ වෙනත් සුදුසු ස්ථානයකට ගිහිල්ලා පන්සලකට හෝ විහාරස්ථානයකට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි කියා දීපු ඒ සතිපට්ඨාන භාවනාවක් වඩමින් තමයි මේ හැම දෙනාම මේ උතුම් පෝය දවසේ ඒ අෂ්ටාංග සීලය සමාදන් වෙලා බුදුහාමුදුරු දේශනා කොට වදාළ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම තමන්ගේ ජීවිතයට ලං කරගන්න මහන්සි වෙන අවස්ථාවක්. මේ දේශනා මාලාවේ අපි පවත්වගෙන ආවේ මහා වේදල්ල සූත්‍රයට අඩංගු ධර්ම කරුණු සම්බන්ධවයි. මුලිනුත් මතක් කරලා දුන්නා මේ මහා වේදල්ල සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මහා කොට්ටික මහරහතන් වහන්සේ අසන ප්‍රශ්නවලට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දෙන පිළිතුරු වශයෙන්. ඒ රහතන් වහන්සේලාට මේ ධර්මයේ පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් එදා හිටිය හාමුදුරන් වහන්සේලාටත් ඒ වගේම අනාගතයේ පහළ වෙන සීලමු ශ්‍රාවකයන්ටත් ප්‍රයෝජනවත් වෙන්න බුදුහාමුදුරන්ගේ ධර්මයක් ඒ වගේම වෙනත් විදිහේ භාවනාදී දේවල් වලින් තම තමන් මුලා වෙන ස්ථානත් මගහරවල දෙන්න සුදුසු විදිහට තමයි මේ සූත්‍රය නැත්නම් මේ ප්‍රශ්න සාකච්ඡාව පවත්වල තියෙන්නේ. අපි මේ වන විට ප්‍රශ්න 19ක් මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසන ලද ප්‍රශ්න 19ක් සාකච්ඡා කරලා අවසන් වුණා. දැන් අද දවසේ පැහැදිලි කරන්න තියෙන්නේ 20 ප්‍රශ්නයේ සිටයි. මේ 20 ප්‍රශ්නයේ ඉඳලා 24 ප්‍රශ්නය දක්වා බැලුවොත් මේ ප්‍රශ්න 4 කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඇත්තටම මේ සංසාරගත මනුෂ්‍ය ජීවිතයේ මේ මනුෂ්‍යයාගේ උපත් ඉන්ද්‍රිය සම්බන්ධව වැරදි අදහස් निराකරණය කරලා දීමටයි. මේ උපත් ඉන්ද්‍රිය 6 කියන්නේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. මේ සම්බන්ධව වර්තමානයේ ඉන්න මනුෂ්‍යයන්ට තියෙන දැනුම හෝ තමන් පිළිගත්ත ක්‍රමය ධර්මයට ගැලපෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි කරනවා මේ සාංසාරිකව මේ සංසාර දුකට හේතුවත් සංසාර දුක නිර්මාණය වෙන්නත් ඒ වගේම සංසාර විමුක්තිය සාදා ගන්නත් මේ උපත්ති ඉන්ද්‍රිය 6 බලපානවා කියලා. මේ 6 ඉන්ද්‍රිය 6 සම්බන්ධව වර්තමානයේ තියෙන්නේ අපිට වෙනත් ආකෘතියකින් නවීන විද්‍යාවෙන් හොයාගත්ත දැනුම් සම්භාරයක් තමයි. නමුත් බුදුදහමෙන් පෙන්නුම් කරන මේ ඉන්ද්‍රිය පද්ධතිය ගැන නැත්නම් මේ සංසාරගත සත්‍යයට සංසාරේ පවත්තන්න උදව් වෙලා තියෙන චක්කුසෝත ගාන જીවහා කාය මන කියන ඉන්ද්‍රිය ටික බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයට අනුගතව ඉගෙන ගැනීමක් විශ්වාස කිරීමක් ශ්‍රාවකයා තුළ තිබිය යුතුයි. වර්තමාන මානව විඥාණයෙන් නැත්නම් මිනිසයා දැනගත්තේ දැනුම මේකට අදාළ වෙන්නේ. ඒක නිසාවෙන් ඒ සම්බන්ධව මං ගිය දේශනාවේදී මතක් කරලා දුන්නා බොහෝ විට
මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වර්තමානයට ගැටලු සහගත වෙන්නේ මේ ඉන්ද්‍රිය ගැන වර්තමානයේ තියෙන පිළිගැනීම හා විශ්වාසයයි. මේ විශ්වාසය ලබා දීලා තින්නේ අපිට නූතනයේ පහළ වෙච්ච, ඒ වගේම ඒගොල්ලොත් නිකම්ම හිතලා මතලා කරපු දෙයක් නෙවෙයි. නූතනයේ සොයා බැලීම් අනුව, පරීක්ෂණ නිරීක්ෂණ අනුව ගත්තේ නිගමන ටිකක් තමයි අපිට තියෙන්නේ මේ පංච ඉන්ද්‍රිය සම්බන්ධව. ප්‍රශ්න තියෙන්නේ මේ නූතනයේ වුණත් මනුෂ්‍ය ප්‍රජාවේ හැමදාම මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන, දැන් නිගමනයකටපත් කරන්නේ මනෝ ඉන්ද්‍රිය උදව් වෙනවා. පරීක්ෂණ නිරීක්ෂණ වලට උදව් වෙන්නේ නැහැ මනෝ ඉන්ද්‍රිය. පරීක්ෂණ නිරීක්ෂණ වලට උදව් වෙන්නේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන පංච ඉන්ද්‍රිය. නමුත් මේ ඉන්ද්‍රිය හැම එකම ක්‍රියාකාරීත්වයේ දිහා බැලුවම ඇහෙන රූපයක් පෙනෙනකොට වුණත් ඇතිවන සිතේ අර මුලින් සඳහන් කරපු පංච නීවර අන්තර්ගත වෙනවා. එහෙමනම් දැන් අපි කොච්චර අලුත් සොයා ගැනීම සිදු කරත් ඒ සොයා ගැනීමේ තීන්දුව අවසානයේ බලයට එන්නේ නීවරණවල බලය. නීවරණ කියන්නේ ධම්ම. සිත තුළ හටගන්නේ දෙයක්. ඒක නිසාවෙන් මේ නීවරණ එක්ක ගත්ත තීන්දුව తీරණ ටිකක් තමයි අපි එහෙනම් දැනුම වලට එකතු වෙලා තියෙන්නේ. දැන් ඒක මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙකුට මේ නීවරණ යටපත් වීම තමයි මූලිකව අවශ්‍ය කරන දේ. පංච නීවරණ යටපත් කරන්නේ නැතුව ප්‍රඥා ශික්ෂාවක් ලැබෙන්නේ නැහැ. නීවරණ යටපත් කරන ශික්ෂාවට කියන නම තමයි සමාධි ශික්ෂාව. මේ 19 වෙනි හා 18 වෙනි ප්‍රශ්නයේදී මේ නීවරණ ගැන පැහැදිලි කිරීමක් කරලා දීලා තියෙනවා. දැන් නීවරණ යටපත් කරන විදිහක් ගැන පැහැදිලි වෙලා තියෙනවා. දැන් 20 වෙනි ප්‍රශ්නයේදී මේ පංච ඉන්ද්‍රිය ගැන තවත් පැහැදිලි කිරීම ටිකක් තමයි, ධර්මයට අනුගත පැහැදිලි කිරීම ටිකක් තමයි මේ 20, 21, 22, 23, 24 කියන ප්‍රශ්න වලින් මහා කොට්ටික මහ රහතන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට තේරුම් ගන්න වෙනවා මේ ටික. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිනිස්සෙකුට මේ උප්පත්තියෙන් ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒවා චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා අපි හඳුන්වනවා. ධර්මයේ හඳුන්වන්නේ එහෙමයි. මේ ඉන්ද්‍රිය හයෙන් පංච ඉන්ද්‍රිය කියන එක වර්තමාන ඉන්ද්‍රිය ලෙසත් ධර්මයේ හඳුන්වනවා. ඒ කියන්නේ වර්තමාන ඉන්ද්‍රියට එහෙනම් අතීතයේ අරමුණු ගෝචර වෙන්නේ නැහැ, අනාගතයේ අරමුණු ගෝචර වෙන්නේ නැහැ. මේ අතීත අනාගත අරමුණු ගෝචර නොවනවා නම් තීන්දු තීරණ ගන්න බෑ. දැන් ඇහැට ගහක් දැක්කට මේ ගහ තව හෙට දවසේ මීට වැඩිය විශාල වෙනවා කියලා තීන්දුවක් ගන්න බෑ. ඒ වගේම ඒ ගහ අහවල් කාලෙදී මැරලා යනවා කියලා තීන්දුවක් ගන්න බෑ ඇහැට. අඩු ගන්න ගහ උසයි, ගහ මිටි, ගහ මහතයි, ගහේ කොළ හැලිලා මල් පිපිලා ඔය වගේ තීන්දුවක්වත් ගන්න බෑ. ඒ කියන්නේ වර්තමාන ඉන්ද්‍රිය. මේ තීන්දුව ගැනීමේ හැකියාව තියෙන්නේ මනෝ ඉන්ද්‍රියට පමණයි. හැබැයි මනෝ ඉන්ද්‍රිය කියන එක වෙනම ක්‍රියාත්මක වෙන, ස්වාධීනව ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියක්. දැන් වර්තමානයේ ඔන්නෝය තත්ත්වේ නෑ. ඔය තත්ත්වේ නෙමෙයි පිළිගන්නේ. ස්වාධීන ඉන්ද්‍රියක් විදිහට නෙමෙයි මනෝ ඉන්ද්‍රිය පිළිගන්නේ. මනෝ ඉන්ද්‍රිය හරහා මනෝ ඉන්ද්‍රිය කොටස් විදිහටම සලකනවා චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන පංච ඉන්ද්‍රිය. ඒක විතරක් නෙමෙයි. මේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියන එක මනෝ ඉන්ද්‍රියට භෞතික ස්වરૂපයක් වර්තමාන ජන විඥානය තුළ අන්තර්ගත කරලා තියෙනවා. මනෝ ඉන්ද්‍රියේ භෞතික ස්වરૂපය තමයි මනෝ වෛද්‍යවරයෙක් හරි ඕන කෙනෙක් පිළිගන්නේ
මනස මොළය කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොළය මනෝ ඉන්ද්‍රියක ගනුදෙනුවක් කරන තැනක් නෙවෙයි. දැන් මේක විශාල වැරද්ද. මොළය කියන එක එහෙම එකක් නෙවෙයි. මනෝ ඉන්ද්‍රියට භෞතික තත්ත්වයක් නැහැ. භෞතික තත්ත්වයක් නැත්නම් එහෙනම් මොළය කියන එක සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ පංච ඉන්ද්‍රියට. චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන පංච ඉන්ද්‍රියට. ඒතර මනෝ ඉන්ද්‍රිය ස්වාධීනෝ ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියක්. ඒ වගේම මේ ප්‍රශ්න ටික තව තවත් තේරුම් ගන්න මේ 20 වෙනි ප්‍රශ්නේ, 21 වෙනි ප්‍රශ්න ආදී මේ ප්‍රශ්න පෙළ තේරුම් ගන්න ඕන වෙනවා නම් කාට හරි ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේදී විශ්වාස කරන මේ ඉන්ද්‍රිය පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. එහෙම නැතුව තමන්ගේ අර විද්‍යාත්මක දැනුම මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. එහෙම ගලපගෙන ඉස්සරහට මේ ධර්මානුකූලව තමන් කරන ওই භාවනාවේ ප්‍රතිඵලයක් හරි වටිනාකමක් හරි වත් තේරුම් ගන්න බැරුව යනවා. ඒක නිසා වෙන තමන්ට හැමදාම ප්‍රශ්න ටිකක් විතරයි පුහුණුවෙන් ලැබෙන්නේ. භාවනා පුහුණුවෙන් ලැබෙන්නේ ප්‍රශ්න ටිකක්. මොකද තමන් හිතන්නේ ධර්මානුකූලව නෙමෙයි වර්තමානයේ තියෙන සමාජ දැනුම ජන විඥානය අනුව හිතනවා පුහුණු වෙනවා බුදුහාමුදුරුවෝ දීපු කමටහන්. මේ පිළිබඳ දැන් මේ දෙකේ ගැටුම තමන්ට හැමදාම ගැටුමක් වෙනවා. සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න බැරි වෙන්න, සැකය කියන එක වැඩි වෙන්න, නොසන්සුන් භාවය වැඩි වෙන්න, ඒ ධර්මයේ පිළිබඳ සැබෑ දැනුම නැතිකම බලපානවා. දැන් එහෙමනම් ඒ මනෝ ඉන්ද්‍රිය කියන එක නහ ස්වාධීන ඉන්ද්‍රියක්, පංච ඉන්ද්‍රිය කියන එක වර්තමානයේ පමණක් ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය පහ. දැන් මේ පංච ඉන්ද්‍රියට ගෝචර වෙන ඒවා, දැන් ඇහැට ගෝචර වෙන කිසි දෙයක් කනට ගෝචර වෙන්නේ. එතකොට කනට ගෝචර වෙන දෙයක් නාසයට ගෝචර වෙන්නේ. නාසයට ගෝචර වෙන කිසි දෙයක් දිවට ගෝචර වෙන්නේ. ගෝචර කියන්නේ මේ ඉන්ද්‍රියට අරමුණු වෙන ආහාර ටික. ඉන්ද්‍රිය වලට ආහාර වෙන ටික ගෝචර වෙන දේ. කාය ඉන්ද්‍රියට ගෝචර වෙන දේ එතකොට චක්කු, සෝත, ගාන, ජීවා කියන පංච අනික් ඉන්ද්‍රිය හතරට ගෝචර වෙන්නේ නැහැ. මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මේ මුල් ප්‍රශ්නේ වුණත් 20 වෙනි ප්‍රශ්නේ අහන්නේ මහකොට්ටික මහරහතන් වහන්සේ මේ සම්බන්ධවයි, මේ පංච ඉන්ද්‍රිය සම්බන්ධව තියෙන දෙයක්. දැන් ඒවැ ගෝචර වෙන අරමුණු මොනවාද කියලා දැනගන්න ඕනේ. ඇහැට ගෝචර වෙන්නේ රූපයයි. දැන් වර්තමාන මිනිස්සෙක් විදිහට ගත්තොත් මනුස්සයෙකුට නම් මනුස්ස ඇහැකට ගෝචර වෙනවා බාහිර පරිසරයේ තියෙන රූපවල හැඩය හා වර්ණය. දැන් හැඩය හා වර්ණය කවදාවත් ගෝචර වෙන්නේ කනට. කනට ගෝචර වෙන්නේ බාහිර පරිසරයේ තියෙන ශබ්දය, කම්පන රටාව. දිවට ගෝචර වෙන්නේ බාහිර පරිසරයෙන් තියෙන දෙයක්, දිවේක ගැටිනොත්, ඒ කියන්නේ දිවට එළිය තියෙන දෙයක් ගන්න බෑ, ශරීර මුඛය තුළට ඇතුල් කරන දෙයක රසය, තිත්ත, ඇඹුල් ආදී රසය. දිවට ගෝචර වෙන්නේ හැඩය, වර්ණය, ශබ්දය. ඒ වගේම නාසයට ගෝචර වෙන්නේ, නහයෙන් ඇති වෙන සිත් වලට ගෝචර වෙන්නේ සද්දය, ඒ වගේම වර්ණය, හැඩය, රසය. මේකේ ගන්ධය, ගන්ධ සුවඳ ගෝචර වෙනවා. මේ කයට ගෝචර වෙන්නේ පොට්ටබ්බය. පොට්ටබ්බය කියන එකේ තේරුම ස්පර්ශය තමයි බාහිර වස්තු ගත්තොත්. නමුත් අභ්‍යන්තර ස්පර්ශත් මේකට අහුවෙන එක පොට්ටබ්බ කියලා කියනවා. එහෙමනම් පංච ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණු වල ස්වરૂපය ධර්මයේ හඳුන්වන්නේ
ඇහැට චක්කු ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ රූප. සෝත ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ ශබ්ද. ගාන ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ ගන්ධ. ජිහ්වා ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ රස. ඒ වගේම කාය ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ පොට්ටබ්බ ස්වરૂප. මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ ධම්ම. මෙන්න මේක විශේෂයි. එතකොට මනෝ වෛද්‍යවරේ පිළිගන්නේ ධම්ම ගෝචර වෙනවා කියලා මනෝ ඉන්ද්‍රියට. මනෝ විද්‍යාවෙන් පිළිගන්නේ මනසෙන් වෙන මොකක් හරි විකෘතියක් මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙනවා කියලා. ධම්ම ගෝචර වෙනවා කියලා හිතන. ධම්ම කියන්නේ මොකද්ද කියලා විශ්වාස කරන්නෙත් නෑ. මොකද ධම්ම නෙමෙයි නවීන විද්‍යාවට උදව් වෙලා තියෙන්නේ හැම වෙලේම භෞතික වස්තුවක් විතරයි. ධම්ම කියන්නේ භෞතික වස්තුවක් නෙමෙයි. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. සිත තුළ හටගන්න චෛතසික ස්වરૂපයන් ධම්ම. එතකොට ධම්ම ගෝචර වෙන ඉන්ද්‍රිය වර්තමාන ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. මොකද වර්තමාන ඉන්ද්‍රිය නොවෙන්නේ මනෝ ඉන්ද්‍රියට ධම්ම ගෝචර වෙනවා කියන්නේ අතීත අනාගත ආදී ඕනම තැනක අරමුණු ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. මෙන්න මේක තමයි භයානක දේ. දැන් මනෝ ඉන්ද්‍රියත් වර්තමාන ඉන්ද්‍රියේ ස්වરૂපයක් තිබුණා නම් ඒ සත්වයා නිකන් මිනිස්සෙක් වගේ හිටියට මනුස්සෙක් වෙන්නේ. එයා නිකන් රොබෝ කෙනෙක් වගේ වෙනවා. දැන් ඉතින් නවතම මතය වර්තමානයේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ තාක්ෂණය දියුණු වෙලා කවදා හරි රොබෝ කියන කට්ටියත් තවත් සත්තු වගේම වෙයි කවදාවත් වෙන්නේ. යන්ත සූත්‍රයක ධම්ම ගෝචර වෙන්න යන්ත සූත්‍රනේ ධම්ම ගෝචර වෙන මනෝ ඉන්ද්‍රිය විතරයි තියෙන්නේ. එන රොබෝ තාක්ෂණිය හරි මොනෝ හරි දෙයක් මේ මිනිස්සු හදන උපකරණ හැම එකම පදනම තියෙන්නේ මොළේ ආකෘතියක් විතරයි. බුදුහාඳුරගේ ධර්මයේ මොළේ කියන එක පංච ඉන්ද්‍රිය එක්ක ගනුදෙනු කරන තවත් දෙතිස් කුණපයක් විතරයි. මේ ගැන විශ්වාසයක් නැති මේ ගැන විශ්වාස නොකරන ශ්‍රාවකයා හැමදාම ධර්මයේ අතරමං වීමේ හැකියාවෙන් යුක්තයි. දැන් භාවනාවේ ප්‍රතිඵලත් හොයන්නේ උඟක් අය මොලේ. එතකොට දැනුම කියන එකත් ඔයට සම්බන්ධයි. දැනුම කියන එකත් මොලේ අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් තිරිසන් සතෙකුට වැඩිය මිනිස්සුගේ දැනුම එකතු කර ගැනීමේ දැනුම එකතු කිරීමේ හැකියාව වැඩි. ඉතින් භෞතික ලෝකය කියන්නේ තිරිසන් සතාගේ මොළය කුඩයි මිනිස්යාගේ මොළය විශාලයි. දැන් ඒවා ගැළපීමක් තියෙනවා. එතකොට රැවටීම වැඩි වෙනවා. නමුත් මෙතන ප්‍රශ්න තියෙන්නේ මොළය එක්ක මනෝ ඉන්ද්‍රිය ගැනඳුනුවක් නැති එකයි. භෞතික වස්තුවක් නෙමෙයි මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ මොකද්ද? සද්ධාව, සති, විරිය, සමාධි, ඔව ධම්ම. ලෝභ, දේස, මෝහ ධම්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ ධම්ම. උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ධම්ම. එහෙනම් මේ ධම්ම එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මනෝ ඉන්ද්‍රියට ධම්ම තමයි ඒවට ගෝචර රූපේ වෙන්නේ. ගෝචර වස්තුව වෙන්නේ. එතකොට පංච ඉන්ද්‍රියට තියෙනවා ධම්ම හැදීමේ හැකියාවක්. ඔන්න ඔතන තමයි මෙතන පැටලැවිල්ල මුලාවට පත් වෙන හේතුව. එහෙනම් චක්කු, සෝත, ගාන, ජිහ්වා, කාය කියන පංච ඉන්ද්‍රියට වර්තමාන අරමුණක් අරගෙන දැන් උදාහරණයක් විදිහට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය පේන මොහොතේ ඇති වෙන චක්ක විඤ්ඤාණ සිත තුළ හටගන්න ධම්ම, ඒ ධම්ම ටික අර ඇහැට පේන රූපය නෙමේ රූපය නිසාවෙන් ඇති වෙච්ච සිත තුළ හටගත්තේ ධම්ම ටික තමයි මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ.
එහෙම බැලුවම දැන් පංචේන්ද්‍රිය කරන්නේ හැම වෙලේම මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන ධම්ම හදා දීමේ ක්‍රියාවලියයි. දැන් අපි හිතමු පංචේන්ද්‍රියට දැන් ඇහැ දුර්වල වුණොත් ඇහැ කියන එක දැන් මිනිසුන්ට වයසට යනකොටත් ඇස් පෙනීම දුර්වල වෙනවා. කන් ඇහිම දුර්වල වෙනවා. එතකොට මේ දුර්වල වෙනවා කියන එකේ අර්ථය ඉගෙන ගන්න ඕනේ. විද්‍යාත්මක අර්ථය නෙමෙයි මේ භෞතික අර්ථය නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. ඇහැට පේනවා පෙනීම දුර්වල වෙනවා කියන්නේ නැත්නම් ඇස් පෙනීම නවතිනවා කියන්නේ ඇහැ හරහා ඇති කරන සිත් වලින් ධම්ම හදන එක නවත්තන එකයි. එතකොට ඇහෙන් ඇති කරන ධම්ම ඇති නොකර ඉන්නකොට ඒ ඇහෙන් එන ධම්ම ආහාර කරගන්න බෑ මනෝ ඉන්ද්‍රියට. එහෙනම් කන ඇහෙන්නේ නැහැ කියන්නේත් ඕකයි. දැන් බැරි වෙලා හරි ඔය ඇහෙන් ඇති කරන ධම්ම හදන්නේ නැතුව කනෙන් ඇති කරන ධම්ම වර්තමානයේ හැදෙන්නේ නැත්නම් දිවෙන් හැදෙන ධම්මත් වර්තමානයේ නැත්නම් නාසයෙන් හැදෙන ධම්මත් වර්තමානයේ නැත්නම් කයෙන් හැදෙන ධම්මත් වර්තමානයේ නැත්නම් මොකද්ද වෙන්නේ? වර්තමාන ඉන්ද්‍රිය පහම අක්‍රියයි. පංච ඉන්ද්‍රිය අක්‍රියයි. මනුස්සයෙකුට නිින්ද ගියාමත් ඕක වෙනවා. මනුස්සයෙකුට සිහි නැති වුණාමත් ඕක වෙනවා. මනුස්සයෙක් මැරෙනවා කියන්නේත් ඕකම වෙලා තමයි. ඒ මරණත් ඔය ඉන්ද්‍රිය ටිකේ ධම්ම හදන එක අරමුණු ගැනීමයි නවතින්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ එතනින් මේ සංසාරියක් කෙලවර වෙන්නේ නැත්තේයි. කෙලවර වෙන්නේ නැත්තේ අතීතයේ හදපු මේ ඉන්ද්‍රිය වලින් හදාගත්ත සංසාරික මේ ජීවිත කාලයේදී අතීතයේ හදාගත්තේ සියලුම ධම්ම ටික මනෝ ඉන්ද්‍රියට ආය ගෝචර වමාරවර ගෝචර කරන්න පුළුවන්. එහෙනම් මනෝ ඉන්ද්‍රිය මෙන්න මෙහෙම ක්‍රියාකාරීත්වයකින් යුක්තයි. මනෝ ඉන්ද්‍රිය හැම විටම වර්තමාන ඉන්ද්‍රියකින් දෙන ධම්ම ආහාරයට ගැනීමේ ෘතියකින් යුක්තයි, කැමැත්තකින් යුක්තයි. විශේෂ අවස්ථාවක් ආවේ නැත්නම් විශේෂ අවස්ථා තියෙනවා ජීවිතය තුළ. හැබැයි මේ 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 කියන සම්ප්‍රදාය කඩන සාමාන්‍යයෙන් නම් මනෝ ඉන්ද්‍රිය හැම වෙලෙම වර්තමාන අවස්ථාවේ ඇහෙන් හෝ කනින් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් පහළ වෙන සිතක හටගන්නා වූ ධම්ම ආහාර කරගැනීමේ ආසාවෙන් යුක්තයි. ඒ වුණාට මනෝ ඉන්ද්‍රිය එහෙම කටයුතු නොකරන අවස්ථා තියෙනවා. දැන් මිනිස්සෙක් අධික ලෙස බිය වුණොත් මේ බිය කියන එක මනෝ ඉන්ද්‍රිය හරහා ගේන එක. මනෝ ඉන්ද්‍රිය හරහා ගේන බරපතල දුක් දෙකක් තමයි බිය හා ශෝකය. මේ චක්කු ඉන්ද්‍රියට බිය ගේන්න බෑ. සෝත ඉන්ද්‍රියට බිය ගේන්න බෑ. ශෝකය ගේන්න බෑ. මනෝ ඉන්ද්‍රිය හරහා තමයි එහෙමනම් බිය ශෝකය ගේන්නේ. මේ ශෝකය වගේ අරමුණක් දැඩි ශෝකී අරමුණක් පංච ඉන්ද්‍රියකින් ගෝචර වුණොත් මනෝ ඉන්ද්‍රියේ ප්‍රබලකාතාවය වැඩි වෙලා මේ සංසාර ස්වරූපය හැටි මේවා ධම්ම නියාම හා චිත්ත නියාම ඒ ප්‍රබල වෙන මනෝ ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රියෙන් ආහාර ගන්න නැතුව යනවා. එතකොටත් ඇහැට තමන් කැමති දේවල් පේනවා. නමුත් පේන එකෙන් ඒ වර්තමානයේ හදන ධම්ම ගන්නෙ වෙනද විදිහටම ඇහෙනවා පරිසරයේ ශබ්ද. ඒක ධම්ම ඒව ආහාරයට ගන්නෑ මනෝ ඉන්ද්‍රිය. අර සෝකී අරමුණු විතරක් නැවත නැවත වමාර වමාර ආහාරයට ගන්නවා. බිය අරමුණ බිය ගේන ධම්මිය වමාර වමාර
මනෝ ඉන්ද්‍රිය ආහාරයට ගන්නවා. ඒවැ ප්‍රතිඵල තමයි මේ හැම දිනමත් ඔය දිනපතා එක එක ඒවට ශෝක වෙලා ඇහෙනවා, ඇහුණට වැඩක් නැති වෙනවා. පේනවා දේවල්, වෙනදා ලස්සන දේවල් පේනවා. උදාහරණයක් විදිහට වෙනදා බොහොම සතුටෙන් ටෙලි නාට්‍ය බලනවා. දැඩි ශෝකයක් ආපුවම ටෙලි නාට්‍යයේ පෙනුනට එයාට ඒක මනෝ ඉන්ද්‍රියට ආහාර වෙන්නේ. ශෝකී අරමුණ ඊට වැඩිය බලගතුයි. අර මනෝ ඉන්ද්‍රිය වමාර වමාර ගන්න ශෝකී අරමුණ. මේක තමයි සංසාරයේ භයානක භාවය. එහෙමනම් ඒ වගේ විශේෂ අවස්ථාවක් නැත්නම් සැබවින්ම මනෝ ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රියට යටත්. බිය ශෝකය කියන මෙන්න මේ මානසික ස්වරූප දෙක නැති විට මනෝ ඉන්ද්‍රිය යටත් වෙලා ඉන්නවා පංච ඉන්ද්‍රියට. මේ කාම ලෝකයේ සත්ව ස්වරූපයේ න්‍යාය, කාමාවචර සත්තුන්ගේ දකින්න තියෙන ලක්ෂණි, රූපාවචර සත්තුන්ගේ මේක නෑ. පංච ඉන්ද්‍රිය අරමුණු ගන්නෙ නෑ මනෝ ඉන්ද්‍රිය. ධම්ම ඔක්කොම යාගි තියෙන්නේ ඉස්සර හදපු ධම්ම ටික. උදාහරණයක් විදියට අද ආලාර කාලාම අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ එයාට මනෝ ඉන්ද්‍රියට ආහාර වෙන්නේ. මීට අවුරුදු 2600කට පෙර බෝධිසත්වයෝ තමන්ගේ ගුරුවරව විදිහට සලකපු ඒ ආලාර කාලාම මනුෂ්‍ය ලෝකයේදා පුහුණු කරපු අර මනෝ නිමිත්ත අරූපාවචර ධ්‍යාන නිමිත්ත ඒක වමාරණ එක තමයි අවුරුදු කෝටි ගාණක් බ්‍රහ්ම ලෝකෙට වෙලා කරන්නේ. වෙන ආහාර ගන්නෑ, පංච ඉන්ද්‍රිය වැඩ නෑ. මෙමනි සත්තු බ්‍රහ්ම කියන දැන් මනුස්සයන්ටත් මේක හොඳ පැත්තට වෙන්නේ. දැන් එතන තියෙන හොඳ පැත්ත මේ ඒ අරමුණේ දුක නෑ. මොන අරමුණේද? මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණේ. එන රූපාවචර අරූපාවචර බ්‍රහ්මයන්ගේ මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන ධම්මවල වර්තමාන දුකක් අන්තර්ගත නැහැ. ඒක හින්දා තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට සංසාර විමුක්තිය කියලා ඒ මානසික තත්ත්වයට රැවටෙන්නේ. බුදුහාමුදුරුව විතරයි ඒකට රැවටුන්නේ නැත්තේ. බෝධිසත්වයෝ රැවටුන්නේ නැහැ. මෙතන දුකක් ඒ මොහොතේ නැති වුණාට අනාගත දුක නැති, දුකේ නිමාව නෙවෙයි, සංසාර විමුක්තිය නෙවෙයි. මොකද මේක නැති වෙන්න තැනක් වෙනවා. ආය අර පංච ඉන්ද්‍රියෙන් ආහාර ගන්න තත්ත්වයට මනෝ ඉන්ද්‍රිය හැරෙනව කවදාහරි. බ්‍රහ්ම ලෝකෙන් චිතුණා මේක වෙනවා. මෙන්න මේක තමයි මෙතන තියෙන ගැටලුව. එහෙනම් දැන් මනෝ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය විද්‍යාඥයෝ කියන ක්‍රියාකාරීත්වයක විශ්වාස කරලා කටයුතු කරන අයට බුදුහාමුදුරගේ ධර්මයේ හරියට ඉහළට යන්න බෑ. ඒ වැරද්දක් තමන්ගේ ඔය වඩන භාවනාවට බාධකයක්. බාධකය එන්නේ පරේෂණ තෘෂ්ණාව නැවති පස්වෙනි හතරවෙනි මාර්යා යටතේ. මොකද ධර්මයට අනුව නෙවෙයි පිළිගැනීම. නමුත් ධර්මයට අනුව පුහුණු වෙන්න උත්සාහ ගන්නවා. එතෙන් අඩුපාඩු ශ්‍රාවකයාගේ ශ්‍රුතමේ ඥානය. ඉතින් ඔය දේවල් අහක් වෙන්න තමයි මේ සූත්‍ර මේ රහතන් වහන්සේලා මේ විදිහට සාකච්ඡා කරලා දීලා තියෙන්නේ. දැන් මම මේ කියා දුන්නේ මනෝ ඉන්ද්‍රියයි පංච ඉන්ද්‍රියයි අතර තියෙන ක්‍රියාවලියයි. ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන දේවල් ගැන පැහැදිලි කරේ. දැන් ප්‍රශ්නය මේ ප්‍රශ්න වැලේ අහන්න ඔයිට වැඩිය වෙනස් දෙයක්. ඒකට තේරුම් ගන්න ලේසි වෙන්නයි මම මේ ටික කියා දුන්නේ. එතකොට පංච ඉන්ද්‍රිය හැම වෙලේම වර්තමාන ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රිය එක්ක සම්බන්ධය තමයි මොලේ තියෙන්නේ. එහෙම නැත්නම් මනෝ ඉන්ද්‍රිය එක්ක සම්බන්ධයක් මොලේ තුල නැහැ. එහෙමනම්
අලුත් දේ නිෂ්පාදනය කරනවා, අලුත් සොයා ගැනීම කරනවා, මිනිස්සු වගේ වැඩ කරන උපකරණ යන්ත්‍ර සූත්‍ර හදනවා කියන්නේ මේ පංච ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වයට ආසන්න දෙයක් නිර්මාණය කිරීමයි. නමුත් මේකේ ප්‍රබලය නම් පංච ඉන්ද්‍රිය නෙවෙයි. මේකේ ප්‍රබලය මනෝ ඉන්ද්‍රියයි. මොකද මනෝ ඉන්ද්‍රියට ආහාර වෙන්නේ ධම්මයි. එහෙමනම් මේ ජීවිත කතාව තුළ තමන්ගේ මේ ධම්ම හදපු ධම්ම ඔක්කොම ටික උපන්දා ඉඳලා හදාගත්තේ හොඳ ධම්ම නරක ධම්ම පංච ඉන්ද්‍රිය අක්‍රීය දුර්වල වෙන්න වෙන්න මනෝ ඉන්ද්‍රිය වමාර වමාර ආහාරයට ගන්නවා. මෙන්න මේ මනෝ ඉන්ද්‍රිය වමාර වමාර ආහාරයට ගන්න ධම්ම ටික අනුව තමයි සත්‍යයේ මරණයෙන් පස්සේ දෙවැනි උප්පත්තිය ගැන ඊගාව උප්පත්තිය තීන්දු කරන්නේ. ඒක නිසාවෙන් භයානක තත්ත්වයේ තියෙන උතරයි. මේකට උපක්‍රම යොදන්නවා. වර්තමානයේ දැන් වර්තමානයේ එහෙම් පේන අරමුණ හරහා නිපදවන ධම්ම ටික මනෝ ඉන්ද්‍රිය ආහාර කර ගන්නවා නම් කිසිම ගැටලුවක් නෑ. හානිය අඩුයි. වර්තමානයේ චක්කු ඉන්ද්‍රියෙන් ධම්ම හදන්නේ නැති වෙනකොට අපි අසරණයි. ඒක ඇත්තද කියලා බලන්න. මේ මනුස්ස ජීවිතයේ මේ පංච ඉන්ද්‍රියෙනුත් මනුස්සය තමන් සාමාන්‍ය මනුස්ස ප්‍රජාව තුළ ප්‍රබලම ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රියයි. විශ්වාස කරන ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රියයි. දැන් බලන්න මනෝ ඉන්ද්‍රියට කොයිතරම් දුරට මං කියන සිද්ධාන්තයට බලේනවා දෛනිකව. මේ ඇහැට පේන එක නවතිනවා ආලෝකේ නැති වුණා. ආලෝකේ නැති වුණාම ඇහැට පේන්නේ. මේ භෞතික පරිසරය වෙනස් වුණාම පේන්නේ නැතුව යනවා. රෑ වෙනකොට මේ ගස් කොළන් නැති වෙන්නේ කා මහ පොළොව මත. ගෙවල් දොරවල් නැති වෙන්නේ. එතකොට අන්ධකාරයේ රාත්‍රී වෙනකොට ඇහැ පේන්නේ නැතුව යනවා. දැන් ඇහැ පේන්නේ නැති වෙනකොට ප්‍රබලම පංච ඉන්ද්‍රියෙන් ප්‍රබලම වර්තමාන ඉන්ද්‍රිය අපේ ඇහැ නිසාවෙන් අපි සලකන විදිහ මේ. ප්‍රබලම ඉන්ද්‍රිය ගත්තොත් ඇහැ නෙමෙයි හැබැයි කය. නමුත් මිනිස්යාන්ට විශ්වාසය තියෙන්නේ මිනිස්සු පිළිගන්නේ ඇහැ තමයි ප්‍රබලම ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රියෙන් කියලා. ඒතකොට රැට මොනවද වැඩි වෙන්නේ අපිට? ඇහෙන් හදන ධම්ම අඩු වෙනවා. මේකට කැමති නැති හින්දා තමයි මිනිස්සු රැට ආලෝකයේ හොයන්නේ. ඒතර වර්තමානයේ වෙනකොට මේ ලංකාවේ නම් අඳුරේ ඉන්න කාලේ වැඩි. ඒකට මිනිස්සු කැමති නෑ. මොකද විශේෂ දෙයක් නෙමෙයි තියෙන්නේ. ඇහැට ධම්ම හදන්න බැරි හින්දා. ඇහැ පේන්නේ නැහැ කියන්නේ ඒක. එතකොට කරවල වැටෙන්න වැටෙන්න ඇහැ පේනවා අඩුවෙන්න අපිට බිය වැඩි වෙනවා. බිය හදන්න ඇහැට බෑ. බිය හදන්න කනට බෑ. බිය හදාගන්නේ බිය කියන්නේ ධම්මය. ආහාර කරගන්නේ මනෝ ඉන්ද්‍රියයි. එහෙමනම් මේක හැමෝටම තියෙන සාධාරණ අත්දැකීම. රාත්‍රියට මිනිස්සු බයයි. චක්කු ඉන්ද්‍රියෙන් ධම්ම හදන්න තියෙන්නේ. එතකොට ඒ ධම්ම චක්කු ඉන්ද්‍රියෙන් හදන ධම්ම මනස ආහාර කර ගන්න ඕන මනෝ ඉන්ද්‍රිය අපිට බිය නැහැ. මෙච්චර බිය නැහැ. එහෙනම් දැන් බලන්න මරණයටපත් වෙනවා කියන්නේ මොකද්ද? මනෝ ඉන්ද්‍රිය මැරෙන්න බෑ. මොකද අතීත අනාගත වර්තමාන කියන ඕන තැනක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධම්ම ආහාර වෙන. ධම්ම කියන ඒවා මැරෙන්නේ. මැරෙන්නේ පංච ඉන්ද්‍රිය එක්ක ගනුදෙනු කරන මේ ශරීරයයි.
එහෙමනම් මරණාසන්න මොහොතේත් වෙන්නේ ඕකමයි. චක්කු ඉන්ද්‍රියෙන් ධම්මාදන එක නවතිනවා. සෝත ඉන්ද්‍රියෙන් ධම්මාදන එක නවතිනවා. ගාන ඉන්ද්‍රියෙන් ධම්මාදන එක නවතිනවා. ජිහ්වා ඉන්ද්‍රියෙන් ධම්මාදන එක නවතිනවා. ඉතුරු වෙන්නේ කාය ඉන්ද්‍රියෙන් හදන ධම්ම ටික විතරයි. ඒතර කාය ඉන්ද්‍රියෙන් විතරක් හදන ධම්ම අපි මේ විශ්වාසයන්නේ මනෝ ඉන්ද්‍රිය දෙන්නේ වැරදි අර්ථකතනමයි. බිය හා ශෝකයගේ එයාට රජ කරන්න පුළුවන්. චක්කු ඉන්ද්‍රිය තියෙනවා නම් ඒ බිය අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට කකුලෙන් දැනෙනවා ඉතා විශාල රස්නයක්. චක්කු ඉන්ද්‍රිය වැඩ කරන වෙලාවේ අපිට පුළුවන් කකුල දිහා බැලුවම ගින්දරට පිච්චෙනවද, රස්නේ තැනක ඉන්නවද, එහෙම නැත්නම් මොනවා හරි ගැවිලා කියද, මේවා මෙහෙම කකුල එහෙම වෙනකොට අපිම එබිලා බලනවා. බැලුවම එහෙම නැත්නම් අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඇහෙන් බලන්න බැරි සත්වයක අපි ඉන්නවනම් අර දැනෙන එකට කවුද තීන්දුව දෙන්නේ? තීන්දුව දෙන්නේ, තීන්දුව දීමේ හැකියාව හැම විටම තියෙන්නේ මනෝ ඉන්ද්‍රියට. කවදාවත් එහෙනම් තමන්ගේ අර දැනුම් සම්භාරයේ ජීවත් වෙන අද්දැකීම් හරහා නෙවෙයි තීන්දුව ලබා දෙන්නේ. මනෝ ඉන්ද්‍රියට අවශ්‍ය විදිහට මනෝ ඉන්ද්‍රියේ තියෙන දැනුම හරහායි. ඒ තීන්දුවමයි බොහෝ විට යමපල්ලෙගේ ක්‍රියාවලිය. ඒ තීන්දුව වෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ක්‍රියාවලි. ඒකට මනෝ ඉන්ද්‍රිය දෙපැත්ත මාරු කරගන්නේ තමන්ගේ පරණ චර්යා ස්වරූපය අනුව, තමන් ජීවත් වෙච්ච ස්වරූපය අනුවයි, මනෝ ඉන්ද්‍රියට ධම්ම හදලා දීපු ක්‍රමය අනුවයි. මනසාචේ පසන්නේ නැ බාසතිවා කරෝතිවා වැඩි වුණොත් අර කාය ඉන්ද්‍රියෙන් එන අරමුණට ප්‍රසන්න තීන්දුවක් හම්බ වෙයි. මනසාත්‍යයේ පදුක්තේන ගුණයෙන් යුක්තෝ ධම්මාදන එක තමන්ගේ ජීවයාවලියේ වැඩිපුර වැඩි ප්‍රතිශතයක් තියෙනවා නම් එතෙන්දි මනෝ ඉන්ද්‍රිය තීන්දු දෙන්නේ ඔය විදියයි. ඒ මේ විදිහට තමයි සතර අපාය හා කාම සුගතිය මරණාසන්න මොහොතේ තීන්දු වෙන්නේ. එහෙනම් මරණාසන්න මොහොතේ ඒක තීන්දු වෙනවා වගේම වර්තමානයේ අරමුණින් අරමුණ තීන්දු වෙන්නේත් ඔය විදිහටමයි. මේ පංචේන්ද්‍රියයි කායේන්ද්‍රියයි මේ මනෝ පංචේන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රියයි වැඩ කරන විදිය මේක දෙකක්. කවදාවත් ඇහැ වෙනස් කරලා මනෝ ඉන්ද්‍රිය වෙනස් කරන්න යන්න බෑ කාටවත්. ඒකෙ හින්දා කොච්චර දුරට මේ ශරීර කූඩුව ගැන පරීක්ෂණ කරලා කායික විද්‍යාඥයන් කරන පරීක්ෂණල් හැම පරීක්ෂණයක්ම අවනවශ්‍ය අනාර පරීක්ෂණයක් බවට හැරෙනවා. ආර්ය පරීක්ෂණයක් වෙන්නේ මොකද හේතුව? ඒක තුළිනුත් හැම විටම ලැබෙන්නේ මනෝ ඉන්ද්‍රියට නරක ආහාරයි. ආර්ය පරීක්ෂණේ නම් කායනුපස්සනාවයි. බුදුහාමුදුරුවෝ ආර්ය පරීක්ෂණයට දෙන්නේ මොකද? සතරාතිපට්ඨාන. අනික් පරීක්ෂණ ඔක්කොම තමන්ට ආති ප්‍රයෝජන ලැබුණා කියලා තමන්ගේ මතයට අනුව ජීවත් වෙන්න තාවකාලික සුවයක් ලැබුණා කියලා ඒවා ආර්ය පරීක්ෂණ කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒකින් ද ඒ වගේ වැරදි අදහස් තියෙන අය සතිපට්ඨානෙ වඩන්න ගිහින් හැමදාම ඔය කයෙන් දැනෙන ධාතු ස්වરૂපම අර මරණාසන්න මොහොතේ කරගන්නේ විකෘති බවට මුලාවටපත් වෙනවා. මේ ඒකට එක හේතුවක් තමයි මේ උප්පත්ති ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය ගැන වැරදි දැනීම. දැන් අපි බලන්න ඕනේ මේ මෙතෙන්දී
මහා කොට්ටික මහරහතන් වහන්සේ 20 වෙනි ප්‍රශ්නේ අහන්නේ මේකයි. මේ පංච ඉන්ද්‍රිය සම්බන්ධවයි. චක්කු, සෝත, ගාන, ජීව, කාය කියන පංච ඉන්ද්‍රිය සම්බන්ධවයි. මම ඒ සිංහල අර්ථය කෙටියෙන් කියන්නේ. ඇවැත්නි නොයෙක් අරමුණු ඉසේ කොට ඇති, නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති, එකිනෙකට අයත් වූ අරමුණු නොගන්නා මේ ඉන්ද්‍රිය පහක් වේ. ඒ කියන්නේ දැන් තේරුම් ගන්න මං කිය ආදිපුටිකනේ තියෙන්නේ. ඔහු කවරුන්ද? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය යනු. ඇවැත්නි නොයෙක් අරමුණු විෂය කොට ඇති, නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති, එකිනෙකට අයත් වූ අරමුණු නොගන්නා වූ මේ ඉන්ද්‍රියන්ගේ පිහිටීම කුමක්ද? ඊළඟට ඔවුන්ගේ අරමුණු රසය කවරෙක් විඳීද? මේ මහකොට්ටික මහරහතන් වහන්සේට ඕනේ නම් ශ්‍රාවකයන්ට උගන්වන්න ඕනේ, ශ්‍රාවකයේ තේරුම් ගන්න ඕනේ අතීතයේ, වර්තමානයේ, අනාගතයේ. ඕනම මේ බෞද්ධ ශ්‍රාවකයන් නම් එයා තමන්ගේ බහුභූත අදහස් එක්ක මේ සංසාර විමුක්ති මාර්ගයක් ගණන් යන්න බෑ. හරියට බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මේ පංච ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න ඕනේ. ඒකට අවශ්‍ය දැනුම තමයි මේ දෙන්න හදන්නේ. එතකොට මෙතනින් අහන්නේ මොකද්ද මේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන මේ පංචේන්ද්‍රිය මොනවා මොකක් මත පිහිටන්නේ? මේ ඉන්ද්‍රිය පහ මොකක් පිහිටගෙන, මොකක් මොන දෙයක් අල්ලගෙනද, මේ මොකක් මතද, නැත්නම් මොන දෙයක් යටතේද ක්‍රියාත්මක වෙන්නේ? එහෙනම් යා ඒගොල්ලන්ගේ රාජකාරිය මොකද්ද? ඒ වගේම මේ මේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන මේ පංච ඉන්ද්‍රියෙන් ගන්න අරමුණු වල ඇත්තටම රසය විඳින්නේ, මේ අරමුණු වල වැදගත්කම දැනගන්නේ නැත්නම් මේ අරමුණු වලින් එන දේ සාරය උරාගන්නේ කවුද? ඇහෙන් එන අරමුණේ කාර්ය රසය විඳින්නේ ඇහැද? කෙටියෙන් කියවුවොත් මෙන්න වගේ ප්‍රශ්නයක් මම අහන්නේ. කණෙන් එන අරමුණේ සාරය කනද ගන්නෙ? ඒ වගේම ඇහෙන් එන අරමුණේ අරමුණ කොහෙටද පිහිටන්නේ? දැන් මේ ප්‍රශ්නෙට සරුවත් මහරහතන් වහන්සේ දෙන උත්තරේ තියෙන්නේ බොහොම සරල දෙයක්. මෙන්න මෙතන ඉඳලා මං ඒ අවසාන ටික කියනවා. නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති, කෙනෙකුට අයත් වූ අරමුණු රසය නොගන්නා වූ මේ ඉන්ද්‍රිය පසට සිත පිහිටයි. ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රියේ පිහිට තමයි තියෙන්නේ. මේ මනෝ ඉන්ද්‍රියට ඕන විදිහට තමයි මේ චක්කු ඉන්ද්‍රිය පිහිටලා තියෙන්නේ, සෝත ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා. ඒ වගේම සරියුත් හාමුදුරුවෝ ඒ පිළිතුරේ දෙනවා, සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රියයි එහෙනම් චක්කු ඉන්ද්‍රියේ ලබා දෙන අරමුණු වල රසය අනුභව කරන්නේ. සෝත ඉන්ද්‍රියෙන් ලබා දෙන අරමුණේ රසය අනුභව කරන්නේ මනෝ ඉන්ද්‍රියයි. එහෙනම් මනෝ ඉන්ද්‍රිය මතට එයාට ඕන විදිහකට හැදිරෙන වහල්ලු වගේ කොටසක් තමයි මේ පංච ඉන්ද්‍රිය. නමුත් මේවා එකිනෙකට ගෝචර විෂයන් වෙනස් වෙච්ච, එකිනෙකට ස්වාධීන ක්‍රියාත්මක වෙන්න තවත් ඉන්ද්‍රිය පහක් පමණයි. තනි ඉන්ද්‍රියක් නෙමෙයි, තනි මනස නෙමෙයි මේ. දැන් එහෙනම් පැහැදිලි ඇති. මේ ඇහැ, කන, නාසය, දිවකය ඇහැට පේන රූපවලින් ඒ රූපය නිසාවෙන්, පේන දේ නිසාවෙන් ඇතිවෙන ධම්ම ටිකේ රසය විඳින්නේ මනෝ ඉන්ද්‍රියයි. මේ රසය විඳීම තුළ තමයි අර තීන්දු තීරණ තියෙන්නේ, හොඳ නරක ભેදය තියෙන්නේ. ඒ වගේම පංච ඉන්ද්‍රියෙන් එන අරමුණු වල පිහිටීම මනෝ ඉන්ද්‍රිය, මනෝ කේන්ද්‍රීය පිහිටීමක් තමයි තියෙන්නේ.
එහෙම නැතුව මොලේ වෙනස් කරා කියලා ශරීරයේ ඔය දෙතිස් කුණප වෙනස් කරලා මේකට විලියමක් හොයන්න බෑ කියන එකයි කියන්නේ. කොච්චර පරීක්ෂණ කරලා ශරීර කූඩුවේ තියෙන දේවල් එහාට මෙහාට වෙන් කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද මේ මනෝකේන්ද්‍රීය ක්‍රමයකට හැදිච්චි පංච ඉන්ද්‍රියක් සංසාරගත සත්තුන්ට තියෙනවා. එතකොට මේ වෑන් ගන්න අරමුණු වල රසය විඳින කෙනා මනෝ ඉන්ද්‍රියයි. හැබැයි මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ රූප නෙමේ, ශබ්ද නෙමේ, ගන්ධ නෙමේ, රස නෙමේ, පොට්ටබ්බ නෙමේ. මනෝ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ ධම්මයි. එහෙනම් ධම්ම හදන එක තමයි මේ පංච ඉන්ද්‍රියේ කෘත්‍යය. කාට ඕන විදිහේ ධම්ම හදලා දෙන එකද? මනෝ ඉන්ද්‍රියට ඕන විදිහේ ධම්ම හදලා දෙන එක. ඒකෙන් දා මේ ධම්ම හදපුවම මේ මනෝ ඉන්ද්‍රියෙන් හදන ධම්මයට තමයි නෑ මනෝ ඉන්ද්‍රිය නෙමෙයි චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය හදන ධම්ම වලට ධර්මයේ තවත් තියෙනවා නාම රූප. මේ ධම්ම වල අන්තර්ගතය මොනවද? නාමයක් ආ රූපයක්, මනෝමය රූපයක් ආ මනෝමය වෙනත් චෛතසිකත රූපයක් නාම රූප. ඒක නිසා මේ ධර්මයේ පැහැදිලි කරනවා දැන් පටිසම්පාදී විස්තර වෙන්නේ කොහොමද? විඥාන පත්‍යා නාම රූප. එහෙනම් චක්කු විඥාන පත්‍යා නාම රූපයි. චක්කු විඥාන පත්‍යා නාම රූප. සෝත විඥාන පත්‍යා නාම රූප. ගාන විඥාන පත්‍යා නාම රූප. ඉහවා විඥාන පත්‍යා නාම රූප. ඒ වගේම කාය විඥාන පත්‍යා නාම රූප. එහෙනම් මේ පංච ඉන්ද්‍රියෙන් හදන්නේ නාම රූප. නාම රූප කියන්නේ ධම්ම. ධම්මයේ අන්තර්ගත කොටස් දෙක වෙන් කරලා ධම්ම කියන්නේ තනි වචනෙ නැතුව අන්තර්ගතයේ මොනවාද ධම්ම වල නාම රූපයයි. එන නාම රූප හදනවා. නාම රූප ආහාර කර හැකි මනෝ ඉන්ද්‍රියට. මොකද ධම්ම ස්වરૂපයක්. දැන් ඕක තමයි මනෝ ඉන්ද්‍රිය හැමදාම කරන්නේ. දැන් ඔන්න ඔය ඕක ශ්‍රාවකයා දැනගත යුතුයි. මේ උපත් ඉන්ද්‍රියයි ක්‍රියාකාරීත්වය කිනකට වෙනස් ස්වરૂප ටිකක් තියෙනවා. ඒක දැනගත යුතුයි කියන එක තමයි මේ මහා කොට්ටික මහරහතන් වහන්සේ මෙතෙන්දී අපේක්ෂා කරන්නේ. ඒකට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඒ විෂයෙන් ප්‍රශ්නේ. එතකොට විෂයෙන් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ පංච ඉන්ද්‍රියෙන් හදන අරමුණු ලැබෙන අරමුණු වලින් ඒ වර්තමානයේ හට ගන්නා වූ ධම්ම ටික ආහාර කර ගන්නවා, රස විඳිනවා මනෝ ඉන්ද්‍රිය. හැබැයි මනෝ ඉන්ද්‍රිය වෙනම ස්වාධීනව වැඩ කරන එකක් මිසක් වෙනම උපත්ති ඉන්ද්‍රියක් මිසක් අරවට සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ වෙනම පුජ්‍යලයක් වගේ. දැන් ගෝවියෝ ගොවිතැන් කරනවා, ඒ වෑන් ගන්න අස්වැන්න නගරේ ඉන්න අය පරිභෝජනය කරනවා. එහෙනම් පරිභෝජනය කිරීමට පමණයි මනෝ ඉන්ද්‍රිය දෙන්නේ, නිස්පාදනයට නෑ මෙතන. හැබැයි පරිභෝජනය විතරක් නෙමෙයි මනෝ ඉන්ද්‍රිය කරන්නේ, ගබඩා කිරීමක් කරනවා. ගත්තේ ගත්තේ දම්මේ. ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් හදන හදන අරමුණේ ධම්ම ටික ආරය ළඟ ගබඩාවක් තියෙනවා. මොකද ධම්ම කියන ඒවා තියෙන්න ඕන තැනක් නැහැ. ධම්ම කියන්නේ භෞතික රූපයක් නෙමෙයි. ඒක නිසා වෙන් සාංශාරික ධම්ම අපි ළඟ තියෙනවා. මනෝ ඉන්ද්‍රියට ඕන නම් ඇදලා ගත්තා. අවස්ථාව ආව ගන්න. අවස්ථාව නැති කරන්නේ කවුද? පංච ඉන්ද්‍රිය. එහෙනම් යාවුරුද්දේ හදපු නරක ධම්ම මේ වර්තමානයේ ගන්න දෙන්නේ පංච ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රිය දුර්වල වෙච්ච දවසට මනෝ ඉන්ද්‍රිය අවුරුදු සිය ගාණක් පරණ ටික වුණත් ඇදලා ගන්නවා. ඔක තමයි සංසාරයේ තියෙන භයානකම. මොකද මනෝ ඉන්ද්‍රියට අතීතයේ ප්‍රශ්නෙකුත් නැහැ, අනාගතයේ ප්‍රශ්නෙකුත් නැහැ, වර්තමාන ප්‍රශ්නෙකුත් නැහැ. පංච ඉන්ද්‍රිය එහෙම නැහැ. දැන් ඔන්න ඒ ටික කියලා දුන්නා. එතකොට 20 වෙනි ප්‍රශ්නයත් අපි කතා කරා.
ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නයෙන් ඊගාවට තව මේක විසඳ ගන්න පුළුවන් වෙන්න තව මේ වරදින තැනක් निराකරණය කරලා දෙන්න මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසනවා. ඇවැත්නි මේ ඉන්ද්‍රිය පහක් වේද? කවරුද? චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඇවැත්නි මේ ඉන්ද්‍රිය පහ කුමක් නිසා පවතින්නේ? පවතීද? ඔන්න දැන් මේක වෛද්‍ය විද්‍යාවට සම්පූර්ණ වෙනස්. වර්තමාන මානව විඥානයේ පිළිගන්නේකට වෙනස් දෙයක්. දැන් මෙතන අපි පිළිගන්නේ වෙන ක්‍රමයකට. ධර්මයේ එහෙම නෙමෙයි කියන්නේ. සරියුත් හාමුදුරුවෝ ලස්සන්ට මේ කතාව පෙන්නනවා. දැන් බලන්න අහන ප්‍රශ්නේ 21කින් පංච ඉන්ද්‍රිය ගැනමයි. ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය. මනෝ ඉන්ද්‍රිය එක නෙමෙයි. මනෝ ඉන්ද්‍රිය පිහිටීමක් ගැන අහන්නේ. මේ පංචේන්ද්‍රිය පවතින්නේ මොනවා සම්බන්ධ වෙලාද? මොකද්ද මේ පංචේන්ද්‍රිය පවතින මූල සාධකය? නැත්නම් සමුදය, නැත්නම් හේතුව, නැත්නම් මොකරි මොනවා මත පිහිටලාද මේ පංචේන්ද්‍රිය පැවතීම සිදු වෙන්නේ? ඇහැ, කන, නාසය, දිව, කය පවතින්නේ. බලන්න 22 වෙනි ඒකෙදී 21 වෙනි ප්‍රශ්නයේට උත්තරේ සරියුත් හාමුදුරුව දෙන්නේ ඇවැත්නි මේ ඉන්ද්‍රිය පස ආයුෂ නිසා පවතී. ඔන්න එහෙනම් ඇහැ, කන, නාසය, දිව, කය පවතින්නේ ආයුෂ මතයි. මනෝ ඉන්ද්‍රිය නෙවෙයි. පංච ඉන්ද්‍රිය පවතින්නේ ආයුෂ. ආයුෂ කියන්නේ ජීවත් වෙන එක. ජීවත් වෙන්නේ ආයුෂ තියෙනකම්. මේ ආයුෂ කියන එක මොකක් මතද තියෙන්නේ? ආයුෂ කියන්නේ මොකද්ද? මේ ශරීරය සම්බන්ධ තමන්ගේ මේ 23 කිලෝ ගාන එක්ක තියෙන ගුණයක් ආයුෂ කියන්නේ. මේ මිනිසුන්ගේ දැන් අපිට ව්‍යවහාරයේ භාවිතා කරන්නේ මෙච්චර ආයු වලඳුව, මෙච්චර ආයුෂයි, මෙච්චර වයසයි. ආයුෂ කියන්නේ කියන වයස කියන්නේ. එහෙනම් මේ ආයුෂ එක්ක තමයි පංචේන්ද්‍රිය සම්බන්ධ වෙන්නේ. මනෝ ඉන්ද්‍රිය ආයුෂ එක්ක පවතින එකක් නෙමෙයි. ඒක අමතක කරන්න බෑ. ඔන්න දැන් ඊගා ප්‍රශ්නේ අහනවා. එහෙමනම් මේකත් බැටලෙලි සහගතයි. 22 වෙනි ප්‍රශ්නය. ඇවැත්නි ආයුෂ වනාහි කුමක් නිසා පවතී? දැන් පංච ඉන්ද්‍රිය පවතින්නේ ආයුෂ හින්දා කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මහකොට්ටික මහරහතන් වහන්සේ විමසනවා. එහෙනම් ආයුෂ තියෙන්න මොනවද උදව් වෙන්නේ? ආයුෂ තියෙන්න මොනවද තිබුණොත්ද? දැන් සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ තියෙන්නේ ඇවැත්නි ආයුෂයේ උෂ්ණය නිසාවෙන් පවතී. ඒකට උෂ්ණය කියන්නේ මේ භෞතික විද්‍යාවෙන් කියන උෂ්ණත්වය නෙමෙයි. මේ මෙතන උෂ්ණය කියලා ධර්මයේ උෂ්ණය කියන්නේ කර්මජ තේජෝ ධාතුව කියලා විස්තරයක් තියෙනවා. එනේ කර්මයෙන් අතීත කර්මයෙන් හටගත්ත උෂ්ණත්වයක් ගැනයි මේ කියන්නේ. එහෙනම් සෑම සත්වයකටම කර්ම ස්වરૂපයක් තියෙනවා. මේ කර්ම ස්වરૂපයෙන් තමයි මේ ශරීරය ලැබිලා තියෙන්නේ. හැබැයි මේ කර්ම ස්වરૂපය මේ ශරීරයේ ලැබෙන්න තියෙන කර්ම ස්වરૂපය ඉපදුනාට පස්සේ සිදු කරන කර්ම ස්වરૂපයක් නෙවෙයි. අතීත සංසාරයේදී ගෙනාවු කර්ම ස්වરૂපය. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ ජීවිතේට පෙර මැරෙන මොහොතේදී ගත්තේ කර්ම ස්වરૂපයක්. චුති ස්වરૂපය කියන්නේ චුතිය නැත්නම් මරණය මරණ මොහොතේදී ඇතිවෙච්ච කර්මජ උෂ්ණත්වයක් මතයි මේ ශාරීරිය පවතින්නේ. ඉතින් ආවිෂ පවතින්නේ කර්මජ ස්වરૂපිය මතයි. ඒ කියන්නේ කර්ම ශක්තිය මතයි වෙන විදිහකින් කියනවා. එහෙනම් කර්මය කියන එක දැන් සම්බන්ධ වුණා මෙතෙන්. ආයුෂය කියන එක වෙනම එකක්, කර්මය කියන එක තව එකක්. දැන් මෙතන නිරාකරණය කරලා දෙන්න හදන්නේ මහකොට්ටික මහරහතන් වහන්සේ. එහෙනම් මේ පංච ඉන්ද්‍රිය ඇහැ කන නාසාදී දිව පංචේන්ද්‍රියට පවතින හේතුව මොකද්ද? ආයුෂයි කියලා කියනවා. ආයුෂ නැති වුණාම මේ පංචේන්ද්‍රිය අක්‍රියයි. ඒ කියන්නේ මිනිහෙන් මැරුණම අක්‍රියයි.
ආයුෂ ගෙවනවා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් මේ ශරීරය මොනවහරි වෙලා විනාශ වුණොත් පංචේන්ද්‍රිය අක්‍රිය. චක්ඛු සෝත ගාන ජීවහා කාය කියන ඉන්ද්‍රිය ටික පහ ඉන්ද්‍රිය පහ අක්‍රියයි. දැන් ඔය විදිහට බැලුවම දැන් ආයුෂත් එහෙමනම් ආයුෂත් යෙන්න මොනවහරි උදව් වෙන්න ඕනද කියලා මහකොට්ටික මහරහතන් වහන්සේ ආපුවාම සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ තියෙන්නේ ආයුෂ රඳා පවතින්නේ කර්මජ උෂ්ණත්වය අනුවයි. මේ කර්මජ තේජෝ ධාතුව කියලා ධර්මයේ පැහැදිලි කරනවා. කර්මයේ මත. දැන් ඔන්න දැන් ඒකත් එහෙනම් කර්මයට හේතු අහනවා. ඒක තමයි 23 වෙනි ප්‍රශ්නේ. ඇවැත් මේ කර්මජ උෂ්ණත්වය නැත්නම් මේ උෂ්ණය කියන එක උෂ්ණය කියන වචනේ භාවිතා කරන්නේ මේ කර්මය කියන ස්වરૂපය කර්ම තේජෝ වාතය කියන එකට. ඇවැත්නි උෂ්ණය කුමක් නිසා පවතීද? දැන් බලන්න ආවේ පිළිවෙල පඩිපෙලක් වගේ ආවනේ ඉස්සෙල්ලාම ඇහුවා පංචේන්ද්‍රිය මොකක් මතද තියෙන්නේ? චක්කු සෝත ගාන ජීවහා කාය කියන පංචේන්ද්‍රිය මොනව මතද පවතින්නේ? ආවිෂ මත කියන. ආයුෂ පවතින්නේ මොනව මතද කියලා අහපුවාම කර්මජ තේජෝ ධාතුව නැත්නම් කර්මීය මත කියන. දැන් අහනවා නැවත කොට්ටික මහරහතන් වහන්සේ කර්මය රඳා පවතින්න හේතුව මොකක් මතද රඳා පවතින්නේ? මෙන්න බලන්න මේ උත්තරේ අහපව් අනිත් පැත්තට යන උත්තරය. කර්මය පවතින්නේ ආයුෂ මතයි. දැන් බලන්න මෙතන චක්‍රයක් හැදෙනවා. දැන් පංචේන්ද්‍රිය පවතින්නේ මොනව මතද? ආයුෂ මත. ආයුෂ පවතින්නේ කර්මය, කර්මජ තේජෝ ධාතු උෂ්ණය, කර්මජ උෂ්ණත්වය අනුව. ඒ වගේම කර්මජ උෂ්ණත්වය පවතින්නේ මොකද කියලා අහපුවම ආය කියනවා ආයුෂ කියලා. දැන් ද්වන්ද ස්වරූපයක් එනවා ආයුෂයි ඒ වගේම කර්මයයි. මේක කොහොමද පිළිගන්නේ? මේක පිළිගන්න බැරි නම් ශ්‍රාවක ගුණ හීන වෙනවා. නමුත් මේක තර්කයට අහු වෙන එකක් නෙමෙයි. මේක ඒ කියන්නේ දැන් අපි කරන කර්ම අනුව අපේ ආයුෂ වෙනස් වෙනවා. පොඩි ළමයේගේ දැන් එයාට ඕන නම් Taman සියදීනව සාගත්තා ආයුෂ ඉවරයි. එතකොට විශාල නරක කර්මයක් කරගෙන ආයුෂ නැති කරේ. අපි සමාජයෙන් ඒ වගේම පරිසරයෙන් ආරක්ෂිතව ජීවත් වුණොත් හොඳින් ජීවත් වුණොත් ආයුෂ වැඩි වෙනවා. අපිට ඕන දේ කරන්න ගියොත් කර්ම කරන්න ගියොත් අපේ ජීවිතය නැති වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඒකින්ද මිනිස්යන්ගේ මිනිස් ප්‍රජාව පවතින්නේ මිනිස්යන්ගේ දෙමව්පියෝ වැඩිහිටියන්ගේ යුතුකම පොඩි ළමයින්ට ඉස්සෙල්ලම උගන්වන්නේ මැරෙන්නේ නැතුව ආයුෂ නැති කරගන්න නැතුව ජීවත් වෙන ක්‍රමය. දැන් පොඩි ළමයෙකුට ඕක තේරෙන්නේ නැහැ. දැන් පොඩි ළමයේ නිදාගෙන ඉඳලා එයා ඒ ළමයාගේම නිදාගෙන ඉන්න තැන කොට්ටේකට හරි නැහැ හිරුණොත් මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයුෂ නැතුව යනවා අර ක්‍රියාව නිසා. ඒක නිසාවෙන් ඒ පොඩිම කාලේ බල දෙමාපියන්ගේ වගකීම තමයි දරුවෝ මැරෙන්නේ නැතුව බේරගන්න එක. ඒ කියන්නේ ආයුෂ ඉවර වෙන්නේ දෙන්නේ නැතුව බේරගන්න එක. ඒ වගේම වැඩිහිටියන්ගේ දෙමාපියන්ගේ යුතුකම තමයි මේ මනුස්ස සමාජයේ තියෙන මනුස්සයා කියන සත්‍යයේ ස්වરૂපයක්. මේ අනිත් සියලු සත්‍යයන්ට ඔහොම නෑ. ඕපපාති සත්‍යයන්ට එහෙම මේ මේ නිදා ගන්න උගන්නන්න ඕ බලා ගන්න ඕන කමන්නේ. මේ මිනිස්යන්ට විතරක් තියෙන මේ දුර්වලකම. තිරිසන සතුත් ඉන්න සමහර යුවන්ට එහෙම නැහැ. අනුන්ගෙන් උදව් වුණේ ඒක දුනාම ඇති. නමුත් මිනිස්සු එහෙම නැහැ. ඊට වැඩිය වෙනස්. මිනිස්යාට එතකොට ළමයින්ට හැමදාම කියා දෙන්න පාඩම තමයි. හැමදාම කියා දෙන්නේ මොනවද? බැලුවා මේ මොන්ටිසෝරියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා පණ යනකම්ම මිනිස්සු ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ මොනවද? මැරෙන්නේ නැතුව ඉන්නේ.
දැන් ඒකට කියනවා අපි ලොකු දේවල් කරා කියලා. ලොකු දේවල් කරේ නෑ. මේ ආයුෂ පවත්වන හැටි ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ඉගෙන ගන්න කරන්නේ මොකක්ද? කර්ම. එතන කර්ම අනුව ආයුෂ තියෙනවා. ආයුෂ අනුව කර්ම තියෙනවා. දැන් මේක ආයුෂ තියෙන්නේ කො මොනවා පිහිටගෙන පිහිටගෙනද කියලා අහපුවාම සරියුත් හාමුදුරුවෝ දෙනවා ඒක කර්මයේ පිහිටගෙන. කර්මයේ තියෙන්නේ කොහොමද? ආයුෂ. මේ දෙක දෙකට ප්‍රතිබද්ධව නැත්නම් එකින් එකට ප්‍රතිවිරුද්ධව කටයුතු කරමින් සහාය දෙනවා. දැන් මේ දේ තවත් පැහැදිලි කරගන්න ඕන මේ මහකොට්ටික මහරහතන් වහන්සේට මේක ගැටලුවක් නෙවෙයි. නමුත් ඉන්න මනුස්ස හැම දෙනාටම වර්තමාන මිනිසුන්ට නම් මේවා කොහොමවත් පිළිගන්නව කැමති නැහැ. ඒගොල්ලෝ මේවට වෙන දේවල් හොයනවා. මගේ ආයුෂ නැත්තේ දේශපාලනේ හින්දා, කන්න නැති හින්දා, ওই වගේ බොරු හදනවා. හදලා අර මනෝ ඉන්ද්‍රියට ආහාර කරලා සතර අපායේ යන අකුසල් කරගන්නවා. මම සත්‍ය දන්නේ ධර්මයේ දන්නේ නැති කමේ හේතුයි. දැන් මෙතන තවදුරටත් මේක විසඳලා දෙන්න ඕනේ හින්දා මහා කොට්ටික මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරන්ගෙන් මෙහෙම නැවත අහනවා. අර අවසාන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ තියුන්නේ? දැන් ආයුෂ තියෙන්නේ කර්මයේ හින්දා කිව්වා. ඊට පස්සේ කර්මයේ තියෙන්නේ මොකකින්ද කියලා අහපුවාම ආයුෂකින් හින්දා කියනවා. ඔන්න මේ තියෙන පිළිගන්න බැරි ප්‍රශ්නය තව निराකරණය කරගන්න ඕනේ හින්දා මහා කොට්ටික මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒ රහණේ තියෙන්නේ මොකද්ද? ඇවැත්නි ආයුෂයේ උස්නේ නිසා පවතියයි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ත්‍රියන් වහන්සේ කීමාපි දැන් මෙසේ දනිමු. ඒ පිළිගන්නවා කියන එකයි කියන්නේ. ඇවැත්නි උස්නේ ආයුෂයේ නිසා පවතින්නේ ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේගේ කීම අපි දැන් මෙසේ දැනගනිමු. එතකොට මේ දෙකම අපි පිළිගන්නවා කියනවා. ආයුෂ තියෙන්නේ උස්නේ හින්දා, උස්නේ තියෙන්නේ ආයුෂ හින්දා කියලා පිළිගන්නවා කියනවා. ඉතින්නම් ප්‍රශ්නේ අහනවා මේ විදිහට. කෙසේනම් මේ කීමේ අර්ථය දත යුතුද? මේක පිළිගන්නවා පිළිගත්තට මේක තේරෙන්නේ නැහැ. කොහොමද මේක අර්ථය ගන්න? ඔන්න ඒ ප්‍රශ්නේ අහපුවම සරියුත් හාමුදුරුවෝ ඒකට උපදේශ නැත්නම් පිළිතුරු දෙන්නේ උපමාවකින්. පිළිතුරේ තියෙන්නේ මෙන්න මේ අදහසයි. ඇවැත්නි එසේ වී නම් තොපට උපමාවක් කියමු. මොකද්ද මේ උපමාවෙන් කියන්න යන්නේ? දැන් ආයුෂය සඳහා පවතින්නේ කර්මයේ හින්දා, කර්මයේ පවතින්නේ ආයුෂයේ හින්දා කියන එකට උපමාවක්. මේ ලෝකයේ ඇතැම් නොනැත්තෝ උපමාවෙන්ද කියන ලද්දෙහි අර්ථය දැනගනිති. ඒ කියන්නේ උපමාවලින්ද මේ මොනවහරි දේවල් මිනිස්සු තේරුම් ගන්නවලු. ඒක එදා ඉඳලා කරපු මානව ක්‍රියාකාරකම. ඒක උපමාව බලා ගන්න හරි ලස්සන උපමාවක් දෙන්නේ. ඇවැත්නි ඇවිලෙන්නා වූ තෙල් පහනේ ගිනි දළුව නිසා ආලෝකය පෙනේද? ආලෝකය නිසා ගිනි දළුව පෙනේද? ඇවැත්නි ඉපරෙද්දෙන්ම ආයුෂය නිසා උස්නේ පවතී, උස්නේ නිසා ආයුෂය පවතී. දැන් බලන්න උපමාවට දීලා තියෙන ගිනි දැල්ල, ගිනි පහන් දැල්ලක්. දැන් පහනක දැල්ලක් ගත්තම ඒ පහන් දැල්ල ගිනි දළුවයි. ඒ ගිනි දළුව අඩු වැඩි වීම අනුව ආලෝකය අඩු වැඩි වෙනවා. ආලෝකය ගිනි දැල්ලයි දෙකක් කියලා වෙන් කරන්න බෑ. නමුත් ආලෝකයේ පිටසක් තියෙනවා. දැන් පහන පත්තු කරන්නේ කාමරයක නම් ආලෝකය කාමරය පුරා තියෙනවා. ඒ කියන්නේ ආලෝකය කියන්නේ එහෙනම් ගිනි දැල්ල නෙමෙයි. ගිනි දැල්ල තියෙන්නේ පහන ආශ්‍රිතව පොඩි කොලයක් වගේ තැන, පොඩි කොටසක. නමුත් මේ දෙක වෙන් කරන්න බෑ. ආලෝකය නැති වුණොත් ගිනි දැල්ල නැති වෙනවා. ගිනි දැල්ල නැති වුණොත් ආලෝකය නැති වෙනවා. ආලෝකය තියෙනවා නම් ගිනි දැල්ල තියෙනවා. ගිනි දැල්ල තියෙනවා නම් ආලෝකය තියෙනවා. එහෙමනම් ආයුෂ තියෙනවා නම් කර්මය එතන තියෙනවා. කර්මය තියෙනවා නම් එතන ආයුෂ තියෙනවා. එහෙමනම් ඔන්න අපේ ශාරීරික පැවැත්ම මේ ආවේ කොහෙද? ආයුෂ ශාරීරික එක්ක බැඳිලා තියෙන දෙයක්. කර්මයේ ශාරීරික එක්ක බැඳිච්ච එකක් නෙමෙයි. ඒක ආලෝකය වගේ එකක්.
කර්මයේ රූපී ස්වරූප මේ ආයස රූපී ද්‍රව්‍යාත්මක මේ දෙතිස් ගුණප එක බැඳිච්ච ටික. කර්මය එහෙම එකක් නෙවෙයි. දැන් බලන්න ඔන්න ඔය විදිහට මේ 24 වෙනි ප්‍රශ්නේ අවසන් කරනවා. දැන් මෙතෙන්දි ඉගෙන ගන්න තියෙන්නේ කර්මයයි ආයසයි ගැන. ආයසයේ මත රඳා පවතින ඉන්ද්‍රිය පහක් තමයි චක්කු, සෝත, ගාන, දිවා, කාය. ආයුෂ කියන එක එහෙනම් මේ දෙතිස් කුණප එක්ක බැඳිච්ච එක. එහෙනම් ශාරීරිය එක්ක බැඳිච්ච ඉන්ද්‍රිය පහක් තමයි චක්කු, සෝත, ගාන, ජීවහා, කාය. මේ ආයුෂ නැති වෙනකොට මේ ඉන්ද්‍රිය පහ නැති වෙනවා. මරණයේදී සිදුවෙන්නේ මේ ඉන්ද්‍රිය පහ නැතිවීමයි. මනෝ ඉන්ද්‍රියේ නැතිවීමක් වෙන්නේ. මොකද මනෝ ඉන්ද්‍රිය කාය එක්ක සම්බන්ධයක් නැහැ. වර්තමාන පිළිගැනීමට අනුව මොළයේ එක්ක මනෝ ඉන්ද්‍රිය සම්බන්ධ නම් මරුණට පස්සේ සංසාර ස්වරූපී ඉවර වෙනවා. මොකද මොළේ විනාශ වෙනාම මනසත් ඉවර වෙනවා. මේකට කියනවා භෞතික වාක්‍ය. ඒතර අපි වර්තමානයේ ඇදීගෙන යන්නේ මේ දැනුම් සම්භාරයක් එක්ක අලුත් සොයා ගැනීම එක්ක යන්නේ භෞතික වාදයට. ඕකම බුදුහාමුදුරුව පෙන්නනවා මේ භෞතික වාදයක් කියන්නේ නැතුව භෞතික ඒකට කියනවා උත්තේජවාදී. ඒර උත්තේජවාදී ගුණ එන්න එන්න සමාජයේ වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් අහක් වෙනකොට ශාස්ත්‍රවාදයට යනවා. ඒ කියන්නේ නිත්‍ය ආත්මයක් තියෙනවා කියන. එහෙනම් චක්කු ඉන්ද්‍රිය ඇහෙන් රූප පෙනීමේ ක්‍රියාවලිය කණින් ශබ්ද ඇහිීමේ ක්‍රියාවලිය වෙන් හදන ධම්මවල ක්‍රියාකාරීත්වය ආයිහි වෙනකොට ඉවර වෙනවා. එතකොට මනෝ ඉන්ද්‍රිය ආත්ම ස්වરૂපයකින් සලකන එක තමයි එදා ඉඳලා අධ්‍යාත්මික ලෝකේ පිළිගැනීම උනේ. දැන් මනෝ ඉන්ද්‍රිය ආත්ම ස්වરૂපයක් නැහැ. ඒකේ සිත්ත්‍ය ස්වરૂපයයි ධම්ම ස්වરૂපයයි විතරයි තියෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. දැන් අපිට ඉස්සරහදී මීට පස්සේ ඉස්සරහට යනකොට මේ 25 වෙනි ප්‍රශ්නයේ ඉඳලා දැන් ඔය මනෝ කේන්ද්‍රීය ස්වરૂපයෙන් මනෝ ඉන්ද්‍රියට අහු වෙන ධම්ම සංවර්ධනය කරලා පංච ඉන්ද්‍රිය අක්‍රීය කරගෙන පංච ඉන්ද්‍රිය අක්‍රීය වෙනෝනේ මරණකොට නිකම්ම සිහි නැති වෙනකොට නිකම්ම. එහෙම නැතුව මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් අකුසලයේ ඉවත් කිරීමෙන් ලැබෙන විවිධ දුක් නැති ස්ථාන තමයි එදා ශාස්ත්‍රවරු ඔක්කොම සංසාර විමුක්තිය කියලා සැලකුවේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ එහෙම තැනක් නෙමෙයි සංසාර විමුක්තිය කියන්නේ. දැන් ඊගාව පැහැදිලි කිරීම ටික ඔය 25 වෙනි ප්‍රශ්නේ ඉඳලා එතකොට එදා සමාජයේ වෙනත් ශාස්ත්‍රවරු වෙනත් අධ්‍යාත්මික ගුරුවරු හොයාගත්තා වූ සංසාර විමුක්ති ස්වરૂපයයි බුදුහාමුදුරුවන් අවබෝධ කරගත්තේ සංසාර විමුක්තිය අතර සම්බන්ධය හරහා පැන නගින ගැටලු ටික තමයි ගැඹුරු ගැටලු ටිකක් ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද කාල වේලාව අවසාන වෙලා තියෙනවා. ඉතින් ඒක නිසාවෙන් අපි මෙතනින් එහාට ඒ ටික ගැනීම තම තමන්ට තේරුම් ගැනීමටත් අපහසු වෙනවා. අපි ලබන පොයි දවසේ ඒ 25 වෙනි ප්‍රශ්නයේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා දැන් මෙතෙක් කල මේ මහා වේදල සූත්‍රයේ දේශනා කරපු සියලුම දේශනා ටික අන්තර්ජාලයේ තියෙනවා. නැවත නැවත අහන්නත් පුළුවන්. අහන තරමට තමන්ට මේ මහා කොට්ටික මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාරාංශය තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒක තමන්ට ඔය කරන භාවනාව දියුණු කරගන්න උදව් වෙනවා. නැත්තම් තමන්ගේ මනස් ගාතයි භාවනාවේ ආනිසංසයි අතර කිසි සම්බන්ධයක් නැහැ. තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨාණයෙන් වැඩෙන්න බෑ. ලැබෙන්න බෑ. ඒක නිසාවෙන් ධර්මයේ ගැන දැනුවත් වීම අවශ්‍යයි කියන්නේ ඒකයි. බණ ඇහිම සුතමේ ඥානය නිවන් දකින්න අනුග්‍රහ දක්වන දෙයක්. කරන භාවනාවට උදව් වෙන දෙයක්. ඉතින් අපි අද දවසෙත් එතකොට මේ දේශනාව අවසන් කරනවා. ප්‍රායෝගිකව තියෙන ගැටලු
භාවනාවේදී තියෙන ගැටලු තියෙනවනම් ඒවා 11 මාර වෙන්න කලින් ඉදිරිපත් කරන්න කියලා ඒ දැනුම් දීම් වල තිබුණා. අද දෙකට තමයි මේ ප්‍රශ්න සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් හැමදිනාම ඒ වෙලාවට සහභාගි වෙන්න බලන්න ඒ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදිනාටම තිරුවන් සරණයි. ඒ කරගෙන යන භාවනාව තවදුරටත් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. හැමදිනාටම තිරුවන් සරණයි.